අපේ ස්කෝලවල්ලල උගන්නද්දි මිස්ලා කොච්චර වැරදිද බලන්න. ඔන්නි ගණන් ගන්න නැති ළමෙක් ඉන්න. දැන් යාට මිස්ලා හැම කිසිම කරන්නේ මොකද්ද? ඔබට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. නිකම වගේ කාලකන්‍යා වගේ අරකයි මේක ඉගෙන ගන්න ළමයිට ඉස්සරහාම පෙළියට අරගෙන බැරි ළමයිට පස්සට දාලා උඹලට කොච්චර කරත් වැඩක් නැහැ කියන. ඉංගතුනි එහෙම නෙමෙයි. බලන්න මෙහෙම කරොත් ඉගෙන ගන්න බැරි ළමෙක් ඉන්නවා. චූටි කාලේ හතරවසේදී පහවසේදී අපිට අහු වෙනවා. ළඟට ගිහිල්ලා පුතේ කො බලන්න ගාන හැදුවද කියලා. දැන් ඔන්න ගාන සම්පූර්ණම වැරදි කියලා හිතන්. එතකොට මිස් මෙහෙම කිව්වොත් මම මච්චර උගුර බෙරියන් දෙලා කියලා දුන්නා. ඒත් ඔබ මේ තම තේරුම් ගත්තේ නෑනේ මෙහෙමයි මෙහෙමයි එක්කන් එනවා අම්මව. එහෙම කිව්වම අර කොල්ල කවදා හරි ඉගෙන ගනීද? කවදාවත් ඉගෙන ගන්න. හැබැයි මෙහෙම කිව්වොත් පොත අරගෙන ෂා හරි ලස්සනයි හොඳට ගාන හදලා කරන්න දෙයක් නැහැ. ගාන හදලානේ කොහොම හරි හරි වැරදි එක පැත්තක. හැබැයි චූටි පුතේ චූටි වරදක් තව තියෙනවා. තව පොඩ්ඩක් මොටිවේට් කරන්න පුළුවන්නේ. අද හරි ලස්සනයි ෂර්ට් එක. කවුද මැද්දේ? සබත්තු දෙකත් ලස්සනයි. අලුතෙන් ගත්තද? කොන්නෙත් ලස්සනට පෙළ. දැන් අර කොල්ලගේ ෆෝකස් එක සම්පූර්ණයෙන්ම ටීචර්ට යනවනේ. එහෙමනේ සම්පූර්ණයෙන්ම ටීචර්ට ගියාට පස්සේ මිස්ටර් පුළුවන් පුතේ මේ ගාන ආයිත් කල්පනා කරලා බලන්නක උත්තරේ මේකද කියලා හරියට හදන්න බලන්න එකපාරක්. පින්නතුනි හරියට කියලා දුන්න ළමයි ඉගෙන ගන්න. ඔබ තමයි ඇත්ත. මංගාවට මංගාවින් ওই පොඩි ස්වාමීන් වහන්සේ තමයි හොඳම උපමා. ඩාන්සේ එනකොට අකුරක්වත් ලියා ගන්න බෑ. අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහිල්ලා. අකුරු ලියනකොට අම්මා කියලා ලියන්න බෑ, තාත්තා කියලාවත් ලියා ගන්න බෑ. අකුරු ඇදයි අඩුයි. පහුව ඉතින් අහිංසකයෝ. හැබැයි ළඟට ගෙනල්ලා එකින් එක ගන්නවා. පොඩි ස්වාමීන් වහන්සේ පැත්තකින් තියන්න පිඟුතුනි, මට පහුගිය කාලෙක ලස්සන සිද්ධියක් වුණා. මේ ටිකක් අවුරුදු 20ක විතර ස්වාමීන් වහන්සේ නමක් මංගාවට ආවා. උන්වහන්සේට පොඩි කාලේ ඉඳන්ම අකුරු කියවන්නත් බැහැ, ලියන්නත් බැහැ. මට උන්වහන්සේව දැකලා ඇත්තරම දුක හිතෙලා මම උන්වහන්සේට කතා කළා. ඒතුන් එක මාස දෙකකට මංගාවට එන්න මට පුළුවන් විදියකින් මම ඔබ වහන්සේට උගන්වලා යවන්න ආවා. මං ගිහිල්ලා හෝඩි පොතකුයි අර කාඩ්ස් වගේයක් තියෙනවා. දැන් හෝඩි පොතේ ආයන්නේ අම්මා කියලා ආච්චි කියලා හොමම ඒ කාඩ්ස් ටිකුයි අරන් ගිහිල්ලා පොඩි ළමයි ලියන අර රතු පාට රූල්ස් තියෙන බුක් තියෙන ඒ දෙක තුනකුත් අරන් ගිහිල්ලා මේ සංසයට මාස දෙකක් ඇතුළත ඉගෙනගන්න. හරිම කරුණා. සමහරකට කියන එක කරන්නේ නැහැ. හැබැයි හරිම කරුණාබරව එක මාස කාමාරය ගන්නේ. අදත් උන්වහන්සේ මට කෝල් කරලා කියනවා ලොකු සංසය ඔබාන්සයට බොහොම පින්. මම රේරුකාණ සායන්හසගේ පොත්පත් කියවනවා. දැන් ඔබාන්සයට පින් සිද්ධ වෙයි බලන්න. එතකොට මිනිස්සෙක්ට කරුණා කරලා මිසක් එයාලව ගොඩ ගන්න ඕනේ සැර කරලා කවදාවත් එයාලව ගොඩ ගන්න බෑ. එතනදි කවුරු හරි වැරදි කරාම යාට සැර කරන එක නෙමෙයි කරන්න ඕනේ. එයාට වැඩිපුර අවධානයක් දීලා එයාව වැඩිපුර ෆෝකස් කරලා එයාව තව